ඒ සම්බන්ධයෙන් නැති කරොත් අනිත් පක්ෂයෙන් ප්‍රශ්නයක් ඇති වෙයි. ඒක ප්‍රසිද්ධ වෙලා ඒ මාත්‍යාගේ පවුල් ජීවිතෙත් නැති නැස්ති වෙලා ඒ ලොකු ප්‍රශ්නයක් ඇති වෙයි කියන නිසා ඒ මාත්‍යා ඒක සාමාන්‍ය විදිහට පවත්වාගෙන යනවා. ඉතින් ඒ මාත්‍යා දැනගන්න කැමති ඒක ඒ අනිවාර්යෙන් ඒක මේ සීලය බිඳීමක් වෙනවනේ. ඒ මාත්‍ය එහෙම ඒ අවස්ථාවකදී ඒක කඩා ගන්න වීර්යම දාශ්‍ය ශ්‍රද්ධාවෙන් වටවන්න භාවනාවක් කරන්න ඕනේද කොහොමද කියන එක ගැන සාමාන්‍ය උපදේශයක් ලබා ගන්න විවාදේ පෞල් ජීවිත දෙකක් තියෙනවා. මෙහෙමයි මාතෘ ඉතින් ඒක ඉතින් අර සමාජ ධර්මතාවයන් පැත්තෙන් බලලා සදාචාරයේ පැත්තෙන් බලලා අපි නතර කර ගන්නවා. ඒක සාමාන්‍ය සම්මතයක් නේ අපේ සමාජය තුළ තියන්නේ. ඒක බිස්නස්කින් සතුට වෙනවා කියන කාරණේ අපේ සමාජ සම්මතයක්. ඒතුළ ඒ සම්මතය තුළ ඉඳලා අපි හිතන්න වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ සද්ධාවේ දුර්වලතාවය නිසා අපි එතෙන් කියන්නේ. මොකද ඒවා බය නැහැ. අකුසලයට ඒවා බය නැහැ. ඒ නිසා විවාහයක් සිද්ධ වුණත් විවාහය කියන කාරණේත් අකුසලයක්මයි. මේ විවාහය කියන කාරණේ සිල්පද බිනි. දැන් විවාහය කියන කාරණේ සිල්පද බිනිමක් නැත්තේ නෑ. මොකද විවාහ වුණ දවසේ ඉඳන් එයා අප්‍රමාණ දුකකට පත් වෙනවා. දැන් මහත්තයා තනිකර ජීවිතයක් ගත කරනවා කියනකොට මහත්තයා තනිකර ජීවිතය තුළ මහත්තයා නිදහසේ හැමදේම කරගෙන හම්බු කරගෙන තමාගේ නිදහසේ ජීවත් වෙනවා. නමුත් මහත්තයා හිත කසාදයක් බැඳා කියන්නේ බැඳ මොහොතේ පටන් මහත්තයා මහත්තයාට අකුසල් පිටිපස්සෙන් ආවම මහත්තයා අප්‍රමාණ බැඳීම් ගොඩවල බැඳුණනේ ඒ නිදහස තියෙනවද? එදා ඉඳන් මහත්තයා දෙන්නෙකුට හම්බු කරන්න ඕනේ, ඊළඟට දරුවන්ට හම්බු කරන්න ඕනේ, ඊළඟට ඒගොල්ලන්ගේ අනාගතය සුරක්ෂිත කරන්න ඕනේ. දැන් මහත්තයා මේවා අකුසල් නෙමේද? බැඳුන් නිසා ඇතිවෙන්න ආව විපාකයක් මේ නේද? ඒ නිසා එක විවාහයක් සිද්ධ වුණත් මහත්තයෝ එතෙන් එහාට ගෙවන්න අකුසලයක් තියෙනවා. ඒ අතර එයා විවාහ දෙකක් කරා යනවා නම්, ඒ කියන්නේ සම්බන්ධතා දෙකක් කරා යනවා නම් එයාට තියෙන අකුසලේ ප්‍රමාණය දෙගුණයක් වෙනවා. එයා දෙන්නෙකුට හම්බු කරන්න ඕන, දෙන්නෙකුට සතුරු කරන්න ඕන, දෙන්නෙකුට අනාගතය බලන්න ඕන, දෙන්නෙකුට පෝෂණය කරන්න ඕන. ඊට වඩා මෙතනින් සීලේ දුර්වලතාවයන් නිසා එයා ගැටෙන්න ඕනේ. සමාජයෙන් එන්නා වූ මේ චෝදනා වලට එයා ලක් වෙන්න ඕනේ. ඉතින් ඒ වෙනකම් එයාට තියෙන පීඩාව වැඩි මාත්‍යෝ. ඉතින් ඒ පීඩාව වැඩි තුන්වෙනි තැනකට එකකට ගියොත් තවත් මේක වැඩි. ඉතින් පළවෙනි බිරිඳ ගත්තාය කියන කාරණයෙන් අපිට අකුසල් සිත් නැහැ කියන්න බෑ. එතනදීම අපි මහා මේකකට විපාකයකට බැඳෙනවා. ඉවරයි ඉඳලා. එන දෙන්නේ ගත්තා මේ විපාකේ දෙගුණ වෙනවා. තුන් දෙනෙක් ගත්තා මේ විපාකේ තෙමුණ වෙනවා. ඉතින් ඒක Taman දැකලා වුනේ මේ වැඩ. ඒක සමාජ චාරිත්‍රයක් හැටියට ධර්මතාවයක් හැටියට දැකලා මම මේකෙන් මිදෙනවායි කියන කාරණය තමයි සකස් කරගන්නවා. එහෙම නැත්නම් අනාගතයේදී ඒගොල්ලන්ගේ දරුවන්ටත් ඒව බලපාන්න පුළුවන්. දරුවත් ඒව ආදර්ශයට ගන්න පුළුවන්. ඒව ලෝකයාට ආවරණය වුණොත් එහෙම ලෝකයාගෙන් නින්දා අපහාස ලැබෙන්න පුළුවන් නේද? ඉතින් ඒ නිසා ඒ පැත්තෙන් බලලා තමයි ගන්න ඕනේ. මේ ශ්‍රද්ධාවේ දුර්වලතාවයන් නිසා තමයි මේක සිද්ධ වෙන්නේ. සද්දාල් දුර්වලතාවයන් නිසා සිද්ධ කරගන්නවා. ඉතින් තමන් විසින් දක්ෂ වෙන්න ඕනේ මාස්ටර්. ඒවා කොහොමද නිවැරදි කරගන්නේ? මේ වලට ඒ කියන්නේ